තියෙන එක සාය අපි විශ්වාස කරන අපි බලාපොරොත්තු වෙන අපිට ලැබෙයි කියලා. මොකද ඒ උදවියට පහසු තැනක් තියෙන්නේ හැම දෙනා ගැනම හිතන සංහිඳියාවෙන් කටයුතු කරන මිනි නොමරන සුදුවැන් කලාව නැති මිනිස්සු අතුරුදහන් නොකරන අවුරුදු පහක් ගත කරේ නැත්නම් අවුරුදු හතරමාරක් ගත කරේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පවත්වපු යහපාලන ආණ්ඩුව. අන්න ඒ නිසා එවැනි දෙයකට එවැනි පරිසරයක් තුළ ජීවත් වෙන්න කැමති TNA පවණක් නෙමෙයි පොහොට්ටුවේ සමාජිකයෝ වුණත් මේ සැරේ සහය අපිට දක්වයි කියලා අපි විශ්වාස කරනවා. අප බලාපොරොත්තු වෙනවා. අපි කොන්දේසි වලට එකඟද නැද්ද නැත්නම් කොන්දේසියකට ගිවිසුම් ගහනවාද නැද්ද කියන එක උගලොන්ට බොහොම මේ මේ සංවේදීව බලා ගන්න පුළුවන් නේ. අපිට හංගලා කිසි දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ සියලු මිනිසුන්ගේ ආයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ආර්ථික ආයිතිවාසිකම් වෙන්න පුළුවන්, මානව ආයිතිවාසිකම් වෙන්න පුළුවන්, සංවර්ධනය පිළිබඳව වෙන්න පුළුවන්, රැකියාවේ ආයිතිවාසිකම් වෙන්න පුළුවන්, කතා කරන භාෂාවේ ආයිතිය වෙන්න පුළුවන්, ආධාන ආගමේ ආයිතිය වෙන්න පුළුවන්. මේ සියලු ආයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්නට බැඳිලා ඉන්නවා. ඒ වගේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් මේ හැම පුරවැසියෙක්ම බැඳිලා තිනවා. ඒ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙන සියලු ආයිතිවාසිකම් සෑම පුරවැසියෙකුටම එකසේ භුක්ති විඳින්නමට ඉඩකඩ සැලසෙන යහපාලන රජයක් තමයි අපි ගෙනියන්නේ. ඒක නිසා ඒකට හිතවාදී හැම කෙනෙකුටම අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්නට පුළුවන්. අපි හැමෝටම ආරාධනාත් කරනවා එතෙන්ට එකතු වෙන්න. අපි බුදුරජාණන් වහන්සේ මිනිමස් වළඳපු කෙනෙක් කියලා සඳහන් කරපු සහරාණපති එකතු කරගන්න සහරන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂත් එක්කලා. මහා සංඝරත්නයේ අරන්තලාවේදී ලුණු කපනවා වගේ කීතු වලට කපල ඉවරලා අපවත් කරපු LTT සංවිධානයේ නියෝජ්‍ය නායකයා වෙච්ච කරුණාම්මාන් අපි ගෙනල්ලා අපේ පක්ෂයේ නියෝජ්‍ය සභාපති කරේ නැහැ. අපි අපේ පක්ෂයේ මහාමැතිකමක් ඇමතිකමක් ඒගොල්ලන්ට දුන්නේ නැහැ. ඒ වගේම පිල්ලියන් වගේ කට්ටිය අපි සම්බන්ධ කරගත්තේ නැහැ. ඉතින් එහෙමනම් අපි ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුල ඉන්න කට්ටිය අපි එකතු කරගෙන තියෙන්නේ. ඒ වගේම අපනාද මේ සරියා විශ්වවිද්‍යාල හදපු උදවිය අපි සම්බන්ධ කරගෙන නැහැ. එහෙනම් මේ දේශප්‍රේමී දේශහිතයිසී කියන කට්ටිය ඔක්කොම අධිරාජ්‍ය විරෝධී කියන කට්ටිය එකතු කරගෙන තියෙන්නේ. දේශ විනාශ කරපු කට්ටිය, ඒ වගේම ඇමරිකන් පුරවැසියෝ, ඇමරිකන් අධිරාජ්‍යයට වාදයට විරුද්ධව කෑ ගහන වීරවංශලා අද ඇමරිකන් පුරවැසියෙක් එක්කලා තමයි මේ මැතිවරණ ව්‍යාපාර කරන්නේ. අපි එනම් මේ රටට ආදරය කරන, ව්‍යවස්ථාවට නීතියට ගරු කරන, ඓතිහාසිකම් වලට ගරු කරන හැම කෙනෙකුටම එකතු වෙන්න පුළුවන් එකම තැන තමයි එක්සත් ජාතික පක්ෂයේ තියෙන තැන. එතන එක්සත්. එහෙනම් අපි එතන විවෘතව වෙන කෙනෙක්. TNA එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ ඔවුන්ගේ යෝජනාවට කැමති වුණොත් විතරයි ඔවුන් සහාය දක්වන්නේ කියලා දෙමින් ප්‍රසිද්ධිය කියනවා. ඒ කියන්නේ ඔබතුමාලා එතකොට දැන් ඔබතුමා කියන විදිහට සහයෝගය එහෙම නැහැ කියලාද කියන්නේ? ඒ කියන්නේ ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලිය නෑ අපි දන්නේ. යෝජනාවලිය මට ඉදිරිපත් කළා නෑ. මම යෝජනාවලිය ගැන දන්නේ නැහැ. මම කියන්නේ අපිත් එක්කලා වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි මානව හිතවාදී මිනිසුන් විදියට සියල්ලගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියේ පාලනයක් අපි ගෙනියන. ඒ පාලන තන්ත්‍රයේ ගෙන යන හැමෝටම කැමති හැම කෙනෙකුටම එතෙන්ට එකතු වෙන්න පුළුවන්. ওই යෝජනා ඉදිරිපත් කරනවා කියන ඒවා බොහෝ වෙලාවට දැන් වෘත්තීය සමිති, මම වෘත්තීය සමිති ලේකම්වරයා විදියට අපේ පක්ෂයේ අපි වෘත්තීය සංගම් වලින් යෝජනා ඉදිරිපත් කරනකොට 100ක් ඉල්ලලා තමයි යෝජනා දාන්නේ. හැබැයි අවසානයේ 10කින් 12කින් සාකච්ඡාවට ගියාම එකකතාවයන් වලට එනවා. එහෙම කොන්දේසි යෝජනා ඒවා තියෙනවා නම් ඒවා පිළිබඳව සාකච්ඡා කරනකොට තරක් වුණා නම් එහෙම තමයි සාමාන්‍යයෙන් ඉතිහාසය ඉඳලා වෙලා තියෙන්නේ. එතකොට පුරාවස්තු සම්බන්ධ යෝජනාවලියක් තියෙනවා. අපි අපි රටක් විදියට අපි ව්‍යවස්ථාවට අනුව වැඩ කටයුතු කරන්නේ. රටේ නීතිය පොදු නීතිය. රටේ ව්‍යවස්ථාව පොදු ව්‍යවස්ථාව. එහෙනම් ඒක සිංහලද, දෙමළද, මුස්ලිම්ද, ඉස්ලාම්ද, හින්දුද, බර්ගද, කතෝලිකද, බෞද්ධද කියලා ඉවරලා වෙනස් වෙන්නේ නැහැ. අපි අපි ව්‍යවස්ථාව නීතිය අනුව වැඩ කරත් කරන්නේ. ඉදිරිපත් කරලා තියෙන යෝජනාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා පිළිබඳව මම දන්නේ නැහැ. මට තාම දැනගන්න ඕනේ. අද දවල්ේ තමයි දැන් ඔබේ මේ ආදි සාකච්ඡාන් පස්සේ තමයි අපේ කණ්ඩායම රැසීම තියෙන්නේ. එහෙම යෝජනාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවද කියන එක අපි බලන්න ඕන අද ඒ සාකච්ඡාවේ.
එතෙක් නම් තාම අපිට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දැනුවත් වෙලා නැහැ. අපේ අපේ පක්ෂයේ තියෙන දැනුවත් කිරීමේ යාන්ත්‍රණය තුලවත් මේ වෙනකන් එවැනි කොන්දේසිය අපිට ඉදිරිපත් කරලා තියෙනවා කියලා කරලා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කියලා දැනුවත් කරලා නැහැ. නැ පත්‍රයක වෙන පත්‍රේ උන දැල් ලියන්න පුළන්නේ. පත්‍රේ දින හැම දැන් මේ පත්‍රේ තියෙන ඔක්කොම කාරණා ටික මම අරගෙන කතා කරේ නෑනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියපු බොරු දෙකක් සම්බන්ධව මම ගත්තා. බොරු දෙක එකයි මම කිව්වේ. සිවිල් ආරක්ෂක බලකාය. දෙවෙනි කාරණේ තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ මෙයා කියවා පිරගත කළා ඉන්න සියලුම දෙනා අනුවිරුද්ධ විය නිදොස් කර නිදහස් කරනවා කියලා. කුමන බලයක් උඩද ඔහු කියන්නේ? ඔහුට මොකද ඔහු ජනාධිපතිවරයා වුණත් ඔහුට නීතියට ඇඟිලි ගහන්න පුළුවන්ද? අර අයියා කරපු නීතියට ඇඟිලි ගහයිම. ඒක බොහොම පැහැදිලිව මේ හිටපු අග්‍රවිෂකාර සරත්නන්ද සිල්වා කිව්වනේ. සමා වෙන්න මට සමා වෙන්න කියලා. තමන් අග්‍රවිෂකාර ධූරයෙන් එළියට බහලා ගියාට පස්සේ නැවත ජනතාවට ගිහිල්ලා ඉවරලා කියනනම් එදා මන් දුන්න නඩු දීන්දුව හිඳයි මෙහෙම උනේ. ඒ නඩු දීන්දුව වැරදි කියලා සමා වෙන්න කියනනම් අද ඉන්න අග්‍රවිෂකාරතුමාගේ තනතුරට උනත් ඒ තනතුරට පුද්ගලයාට නෙමෙයි මේක පුදුමාකාර හානිදායක තත්ත්වයක්නේ. ඉතින් ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ කියනවා මම ජනාධිපති වුණාම නිදොස් කර නිදහස් කරනවා කියලා. මොකද්ද ජනාධිපතිවරයාට තියෙන අධිකරණමේ බලය? නඩුව සීමට තියෙන බලය මොකද්ද? අධිකරණයට ඉදිරිපත් කරන ලද කාරණයක පැමිණිල්ලේ සාක්ෂි සම්පූර්ණ විමසා පරිේෂණ සාක්ෂිද විමසීමෙන් අනතු ඒ වගේම විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂිද විමසලා අවසානයේ විත්තියේ සාක්ෂිද විමසීමෙන් අනතුරුව තමයි කෙනෙකු සම්බන්ධව අධිකරණයේ තීන්දුවක් දෙන්නේ නිදහස් කරනවාද කියන එක. එහෙම නැතුව මේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවෙන් ඉඳලා ආපු පළියට හිටපු ජනාධිපතිගේ මල්ලි වුණ පළියට එයා ජනාධිපති වෙන්නේත් නැහැ. උනත් එයාට නිදහස් කිරීමේ බලයක් ඔහුට ගෑවිලාවක් නැහැ. මම දැක්කා ඊයේ පෙරේද අජිත් ප්‍රසන්න නීතිඥතුමා පොත් වගේකුත් පෙරලාගෙන කියනවා නීතිමේ බලයක් තියෙනවා කියලා නිදහස් කරන්න. පිස්සෙක් වෙන්න ඕන. එහෙම කතා කරන්න. නීතිය කොහෙද එහෙම තියෙන්නේ? නීති පොත් පාඩම් කරන්නේ නැතුව නීති භාගයට ලියපු නිසුන් නම් එහෙම කියන්න පුළා. නීතිමේ නීති පොත්වල සඳහන් වෙලා තියෙන්නේ අර මම මුලින් කියපු විදිහට තමයි නිදොස් නිදහස් කරනවා. නිදහස් කිරීම ඊළඟ එක. නිදහස් කිරීම පැමිණිල්ලේ සාක්ෂි ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ටෙක්නිකල් එරර් එකක් වෙන්න පුළුවන්. චෝදනා ගොනු කිරීමේ තව වරදක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මොන හරි කාරණාවක් මත තමයි නිදහස් කරන්නේ. නිදොස් කර නිදහස් කරන්නේ පැමිණිල්ලේ විත්තියේ පරිේෂණ සහ නිරීක්ෂණ මේ සියලුම සාක්ෂි විමසීමෙන් අනතුරුව තමයි නිදොස් කර නිදහස් කරන්නේ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ එහෙම කරන්න අධිකරණ බලයක් කොහෙද? අඩුතරමේ නීතිජෙක් වශයෙන්වත් එයා වැඩ කරලා තියෙනවා. නීතිජෙක් නම් අඩුතරමේ එහෙමවත් කියොත් කමන්නේ කියලා නිකන් හිතන්න. කියන්නත් බෑ එහෙම. ඉතින් එහෙමනම් මේ ඔහුට බලයක් නැති ඔහුට කරන්න බැරි දේ. ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙන්නේ සමාවත් දීම පමණයි. පොදු සමාව දීම. ඔහුට නිදොස් කර නිදහස් කරන්න පුළුවන්කම නැහැ. අජිත් ප්‍රසන්න නීතිඥතුමා ওই විදිහට පෙනී හිටිනවන මිනිස්සු එතුමා අල්ලගෙන නඩුවලට යන මිනිස්සු ඉතාමත්ම හොඳයි. ජම්පරේ මෙසිමෙන්ට් එක ටේලර් ෂොප් එකට දීලාම එයා අල්ලගෙන යන එක නඩු කියන්නේ.